ඒ වීඩියෝස් එක ඔයාගේ වීඩියෝස් ටික ඔලිව් එකේ නික පල්ලෙහා ටයිම් ලයින් එකට ඩ්‍රැග් කරගන්න. ඔයා පිළිවෙල මතක තියාගන්න ඩ්‍රැග් කරනකොට හරි පිළිවෙලට ඩ්‍රැග් කරන්න ඕන. ඒක හරියට ඩ්‍රැග් වුනේ නැහැ. මේකද? මම ඩ්‍රැග් කරේ නැසදම්. ආ හරි ඩ්‍රැග් කරන්නද? සේක උඩටයි යටටයි එන්න හදනවනේ. ආ ඒක තමයි ඒක. ආපෝ වයින් කළා. ආවට පස්සේ අයින් කළා ආයෙ දාන්න. අන්ඩු කරලා. හරි සයික පෙන්නන්නේ නෑනේ දෙවෙනි වීඩියෝ එකද දෙවෙනි වීඩියෝ එක ඩ්‍රැග් වුනේ නෑ නේද දැන් අතරින්න සර් හා හරි සය ඩ්‍රැග් වෙන්නේ නෑනේ තුන්වෙනි වීඩියෝ එක ගන්න බලන්න එතෙන්නේ නැද්ද ඔයා ටයිම් ලයින් එකේ මෙන්න මෙතන දෙන්න පුතේ මේ හරියට එන්න ටයිම් ලයින් එකේ කොතනද සර් මෙන්න මෙතන දෙන්න මං හිතනවා හරි සර් දැන් ක්ලික් කරන්න විතර ක්ලික් කරලා ක්ලික් කරා සර් තියෙන එක අයින් කරන්න බලන්න තියෙන එක අයින් කරන්නකො පුතේ හා සර් තියෙන එක අයින් කරන්න delete කරලා ගන්න හරි දැන් දෙවෙනි එක ගන්න බලන්න ආ මං හිතන්නේ ඔයගේ ස්ට්‍රක් වෙලා තියෙන්නේ ඔයගේ මේ සොෆ්ට්වෙයාර් එක ස්ට්‍රක් වෙලා තියෙන හිර වෙලා තියෙන්නේ ඒක ක්ලෝස් කරලා ආය ගන්නකෝ මේ සොෆ්ට්වෙයාර් එකද සර් ඔව් මේක ක්ලෝස් කරලා ආය සම්පූර්ණයෙන් ක්ලෝස් කරලා ආය ඕපන් කරා නෝ කරලා හරි සර් තයි කම ගා තිබෙයි නෑ 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 ආය ඔක ක්ලෝස් කරලා ඉන්න ඔය වින්ඩෝ එක ක්ලෝස් කරලා ඉන්න කියලා මං කියන සම්පූර්ණයෙන් ක්ලෝස් කරලා තියෙන්නේ නැහැ ක්ලෝස් උනේ නැහැ එක්කද ඒකයි මම කිව්වේ ස්ට්‍රක් වෙලා තියෙන එක අන දැන් හරි දැන් බලන්න දැන් ආය ඕපන් කරලා ගන්න දැන් ආය ඕපන් කරලා ගන්න ඔලිව් අර එකම එක දෙතුන් වාර ඕපන් වුණාමත් ප්‍රශ්නයක් එනවා හරි දැන් ගන්නකො ඉම්පෝට් කරලා අපෝ වීඩියෝස් තුන සර් තුන එකවර ගන්න සිලෙක්ට් කරලා ඔව් එහෙම ගන්න ප්‍රශ්නයක් තුනම එකපාර ගන්න පුළුවන් තුනම එකපාර බ්‍රැක් කරන්නත් පුළුවන් සිලෙක්ට් කරලා නා කමන්න එහෙම දාන්න වාගේ සයි ටැග් ඉන්ස්ටෝල් වෙලා නැහැ වගේ තමයි මට නම් පේන්නේ හරියට ඔයා ගත්තා කලින් දවසක් එකක් හැදුවා සර් හරියට නෑ පුතේ ඔයා අරන් තියෙන වර්ෂන් එක මම දැන් දැක්කේ මේ අල්ෆා වර්ෂන් එක නේද ඔයා අරන් තියෙන්නේ 2019 ඔව් සර් ඒක තිබ්බා නේද තව අලුත් version එක ආ දැක්කේ නැහැ සර් ඔය පරණ version එක වහරන්දි ඒකයි ඕකේ ඔය bug එකක් එන්නේ error එකක් ඒක fix සර් වෝඩ් ෂෙයා කියලා app එකක් තියෙනවා සර් ඒකෙන් video edit කරන්න පුළුවන් නේ ඔව් වෝඩ් ෂෙයා කියලා පුළුවන් වෝඩ් ෂෙයා open කරන්නකො මං කියලා දෙන්නේ එහෙනම් වෝඩ් ෂෙයා වලින් කරන්න විදිහ හා සර් මම වෝඩ් ෂෙයා මම download කරගත්තා ඔයා අනිත් දරුවත් මතක තියාගන්න මේ download කරන මේ 2019 එක ගන්න එපා 2020 ට අලුත් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ site එකේ ඒක ගන්න ඔය 2019 එක හිර වෙනවා ස්ට්‍රක් වෙනවා හරි එන්න 2020 අලුත් එක ගන්න ඔගොල්ලෝ ඔලිව් ඩවුන්ලෝඩ් කරන්න හරි බලමු යා ළඟ වෙන ඇප් එකක් තියෙනවා වොන්ඩර් ෂෙයා එක ඒකට අරගෙන අපි බලමු එක එක සේක ඕපන් වෙනවා වොන්ඩර් ෂෙයා වලින් කනෙක්ට් එකට හදන්න පුළුවන් එකම දේ වොන්ඩර් ෂෙයා වල පුතේ ෆ්‍රී වර්ෂන් එකේදී වොන්ඩර් ෂෙයා කියලා ලොකුවට ලෝගෝ එක වදිනවා
හරිද? තා චුට්ටයි සර්. සර් මේකේ වීඩියෝස් හදන්න ලේසි නේද? හරිද? මේකින් වීඩියෝස් හදන්න ලේසි නේද සර්? ඒකත් ලේසි. අර වගේම තමයි ඔලිව් එකත් ලේසි. ඔලිව් එකත් ලේසි. ඔකත් ලේසි. සර් ඔලිව් එකේ ස්ටිකර්ස් ඒව දාන්න තියනවද? ඔව්. මේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. සර් ඔලිව් එකට අපි මේ අපේ වීඩියෝ එකේ පිච්චර් එක නැතුව වෙන එකක් දාන්න බෑද? වෙන එකක් කියලා කියන්නේ මොකක්ද? සර් ඕපන් වුණා. වෙන පිච්චර්ස් එකක්? වෙන පින්තූරයක් වෙන වීඩියෝ එකක්ද? ඔව් සර් එතන. ඔව් ඕන එකක් දාන්න පුළුවන්. අපිට ඕන වීඩියෝ එකක් ගන්න එඩිට් කරන්න පුළුවන්. සර් ඕපන් වුණා. හරි ඉම්පෝට් කරගන්න අර වැඩි. වීඩියෝ තුන. ඔකේ තියෙනවා ඔය තියෙන හරි. දැන් තුනම ගත්තද ඔය? ඔය කලින් ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ නේද? ඉන්න සර් මම අලුත් එකක් දාගන්න. ෆයිල් නියු ගිහිල්ලා අලුත් ප්‍රොජෙක්ට් එකක් දාගන්න. හරි මේක අනිත් අයත් දැන් මේ කරනවා නම් ඔයාලා බය වෙන්නේ නැහැ පුතේ. ඔයාලා කරන්නේ නැතිකොට ඔයාලට සමහරට බය හිතෙන්න පුළුවන් මේ මොකක්ද මේක අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම කියලා මම කරා කිව්වේ මම කියන්නේ මම මේක අමතර දෙයක් විදිහට උගන්වනවා. ඕගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න වීඩියෝ ටික රෙකෝඩ් කරගෙන ෆෝන් එකකින් හරි මම අනිවාර්යෙන් උගන්වනවා කියලා කිව්වනේ. දෙහිම පොර වීඩියෝ ලෑස්ති කරගෙන තියෙනවා නම් මට කියලා දෙන්න. දැන් මම අද වීඩියෝ එකක් තියෙයි. හරි. ඔයාගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තද? ඔව් සර් මොකද්ද ඩවුන්ලෝඩ් කරේ 30 එකද මේ අලුත් එක නේ 2021 එක 20 එක නේ ඔව් සර් තාම ඉම්පෝට් වෙනවද හලෝ තාම ඉම්පෝට් වෙනවද පුතේ ඒක කළු පාටට වෙතිනවනේ. ඔය කීපක් ඕපන් කරලා හින්දා නෙමෙයි දෙහිම තියෙන්නේ. එකයි ඕපන් වෙලා තියෙන්නේ සර්. ආ වාගේ ස්ට්‍රක් වෙලා ඒකත් ස්ට්‍රක් වෙලා තියෙන දරුවෝ. ඒ කියන්නේ සර් මම වෙන්දට හදනවා සර් ඒකට හරියනවනේ. ඔව් ඒක තමයි. ඒ අර දැන් මම හදිසියට ඕපන් කරනකොට චුට්ටක් වෙලා යයි. ඉතින් ඒක හරියන්නේ. ඒක එහෙම තමයි. හරි ඒක. දැන් මම කට් වුණා සර්. රවුටරේ මේව වෙලා. කකරි කළාද නෑ අපි අර වීඩියෝ එකක් එඩිට් කරන්න ගිහම පුතේ කර කර හිටිය හරි මම මගේ එකේ පෙන්නන්නම් පෙන්නන්නම් මම ඉක්මනට නැත්තම් ආගික ස්ට්‍රක් වෙනවනේ හරි මම මගේ එකෙන් පෙන්නන්නම්කො සර් ස්ටොප් ෂෙයා කරන්න සර් මම වීඩියෝ එකක් හදුවා ඒක දාන්නද මොකෙන්ද හදුවේ වෙනිත හලෝ හලෝ ඇහෙනවද ඔලිව් වලින් දැහැදී හරි ෂෙයා කරන්නකෝ බලන්න එන ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න ඉක්මන් ඔලිව් වලින් දැහැදී හරි බලමුකෝ ආම ඕපන් වෙනව නේද හරිද? ඔයා මොකද කතාවක් දාලා හදුවේ? මට ඔඩියෝ එක නම් ඇහෙන්නේ නැහැ. ෆොටෝස් දාගන්නේ නේද හදලා තියෙන්නේ? ඔව්. නෑ ඒක ඔඩියෝ එක ඇහෙන්නේ නැහැ පුතේ. මම මේකට zoom එකට මේ වෙලා ඇති. මේක ප්‍රශ්නයක් නෑ. ඔයා හදුවේ මොකෙන්ද? ඇහෙන්නේ නැද්ද ඔයාට? ඔලිව් වලින් සර් හරි හරි මං අහන්නේ ෆොටෝස් දාලාද හැදුවා ද වීඩියෝ එකතු කරලා වීඩියෝ එකක්
වීඩියෝ එකේ තිබිච්ච ෆොටෝස් නේ තමයිද? ආ වීඩියෝ එකේ තිබ්බ ෆොටෝස් මම දාලා. වාගේ වීඩියෝ එකක් මේවා බාහිරෙන් ගියන් වීඩියෝ එකක් අරගෙන හදලා තියෙනවා. හරි. හොඳයි. මට ඒක මේ අපිට ඒක WhatsApp එකට දානවද? එක්ස්පෝට් කරන්න. හා සර්. මේ ඔතන යන්නකොට මෙතන තියෙන ෆයිල් එකට යන්න මම කියන දෙන්න කරන්න ගියේ. ෆයිල් එකේ තියෙන එක්ස්පෝට් කියලා එකක් තියෙනවා. පේනවද? එක්ස්පෝට් එකට යන්න. ඉම්පෝට් නෙමෙයි එක්ස්පෝට් නේ. ඔය ඉම්පෝට් ක්ලික් කරේ. ෆයිල් එකේ එක්ස්පෝට්. ඒක දිනවා මීඩියා කියලා. හරි. ඒකට යන්නකො. ඊට පස්සේ ඔයාලට ඔක වීඩියෝ එකක් විතර සේව් කරන්න දෙනවා. ඒ තියෙන MP4 එකක් විතර සේව් කරන්න දෙනවා. ඒතකොට ඔය තියෙන සෙටින්ස් ප කමන්න නැද්ද? දැන් මගේ ෆොන්ඩෂේ එක ඕපන් වුණා. ඒක එක්ස්පෝට් කරන්න. හරි. එක්ස්පෝට් කරන්න. හරි. එතකොට ටිකක් වෙලාවක් යයි වීඩියෝ එකක් සේව් වෙයි. හරි. ඉතින් දැන් වොන්ඩර් ෂෙයා වලින් කරනවා නම් ඔයගොල්ලන්ට ඉස්සලාම තෝරගන්න තියෙනවා මේකේ. සර් වොන්ඩර් ෂෙයා එක මම හදාගත්ත සර් දැන් වැඩ. හරි. හරි පුතේ. එහෙනම් නම් දැන් අපිට ටයිම් එකත් එක්ක ඉතින් ඊළඟ දවස් තමයි අපි බලන්න වෙන්නේ. හරි මම නිකන් මෙතන පෙන්නන්නම් ඉස්සලාම කරන විදිහ. වොන්ඩර් ෂෙයා ඕපන් කරගත්තම අර වාකරා වගේ වීඩියෝස් තියෙන ඒවා ඔයාලට පුළුවන් ඉම්පෝට් කරගන්න. හරි. වීඩියෝස් තියෙන ඒවා ඔයාගේ ස්ක්‍රීන් එකේ අවශ්‍ය වීඩියෝස් අපි දැන් මේක මම වෙන වීඩියෝ එකක් තියෙනවා වීඩියෝ දෙකක්. මම ඉම්පෝට් කරපුවා මොකද්ද වෙන්නේ? ඉම්පෝට් කරාම ඒක මෙන්න මෙතනට එනවා. ඔන්න මම ඒක වීඩියෝ එකක් ගන්න අදපු එකක් උන් තියෙන හැබැයි. එහෙම ගත්තට පස්සේ මේක ටයිම්ලයින් එකටම දෙලින්ම ගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ එනවා. ටයිම්ලයින් එක කියන්නේ ඒක හරියට මේ තියෙන අර වීඩියෝ එක සම්පූර්ණයෙන් අපිට පෙන්වනවා. අපිට අවශ්‍ය තැන් වලට ගිහිල්ලා මේ විදිහට ටයිම්ලයින් එක බලන්න පුළුවන්. ඕන නම් මෙතනින් ප්ලේ කරලා බලන්නත් පුළුවන්. එතකොට වීඩියෝ එක වගේ ප්ලේ වෙනවා. හරි. ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එඩිට් කරන්න ඕන දේවල් ටික මේකේ තියෙනවා. මෙන්න මේ එඩිට් මෙනුව එකේ. කට් කරන්න, ඉෆෙක්ට්ස් දාන්න, ස්ප්ලිට් කරන්න කියන කොටස් වලට බෙදන්න. දැන් අපි තව වීඩියෝ එක බෙදන්න ඕන කොටස් දෙකට මේ මැද්දක ඇලක් අයින් කරන්න ඕන කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් රයිට් ක්ලික් කරලා ස්ප්ලිට් කරනවා.